ක්‍රිකට් වර්ගය පරාද වුණාම දුකයි. ඒ පරාජය බංග්ලාදේශය හමුවේ වුණාම තව දුක වැඩි. මොකද බංග්ලාදේශය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඒ තරම් හොඳ අතීතයක් තියෙන කණ්ඩායමක් නොවන නිසා. කොහොම වුණත් දැන් තත්ත්වය ගොඩක් වෙනස්. අපේ කණ්ඩායම තමයි දැන් අද්දකීම් අඩු කණ්ඩායම. බංග්ලාදේශයේ සතුව දැන් අද්දකීම් බහුල ක්‍රීඩකයන් රාශියක් ඉන්න නිසා ඔවුන් බංග්ලාදේශයේදී පරාද කරන්න අද්දකීම් නැතුව ගොඩක් අමාරුයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළවෙනි තරගයේදී දැක්කේ ඒ දේ තමයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු බංග්ලාදේශ කණ්ඩායම මීන්පූර්වල්දී ලකුණු 250 සීමාව පහු කරන්න සමත් වෙන්නේ ප්‍රවීණ ක්‍රීඩකයන් වුණු මුෂ්ෆික් රහීම්, තමිම් ඉක්බාල් එක්ක මහමුදුල්ලා ලබාගත් අර්ධ ශතකත් එක්ක. මේ ඉනිම් තුනම අපි දැක්කේ තරගයට අවශ්‍ය විදිහට ඉනිම් හැඩගස්වාගෙන පහර දුන්නු විදිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ භාගයක් වෙනකම් හොඳ පීඩනයක් එල්ල කරලා බංග්ලාදේශයේ පහුබහිද්දී තරමක් පීඩනය ලිහිල් කිරීමත් එක්ක තමයි බංග්ලාදේශය තමන්ගේ ඉලක්කයට යන්නේ. වනිදු හමුවේ ආරක්ෂා වුණු බංග්ලාදේශ ක්‍රීඩකයෝ අනෙක් පැත්තෙන් පීඩනයට පත් කරලා දවා ගන්න ලක්ෂාන් සඳකයන් අසමත් වීම මේ තරගයේ ශ්‍රී ලංකාවට වැරදුණු තැනක්. දලංජිත් සිල්වා, දනුෂ්ක ගුණතිලක හොඳ පාලනයකින් පන්දු ඇව්වත් දඟපන්දු යවන්නන්ට හදපු මේ තනතිල්ලේ ලක්ෂාන් පෙන්වපු වැඩ මදිවීමත් එක්ක තමයි මහමුදුල්ලා මුෂ්ෆික සම්බන්ධතාවය ගොඩනගන්නේ. අංක 9 වෙනකම්ම ප්‍රතිකරණ හැකියාව හොඳින් තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය හඹා යන්න ඇවිත් ඉනිම ගොඩනගපු විදිය දකිද්දී ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් තව ගොඩක් ඉගෙන ගන්න ඕන කියන දේ හොඳින්ම දැක්කා. වමත් ප්‍රතිකරුව දෙන්නෙක් ආරම්භක ප්‍රතිකරුව විදිහට පැමිණීමත් එක්කම පිටදඟ පන්දු යවන්නෙක් යොදාගෙන එක අන්තයකින් එල්ල කළ පීඩනයත් එක්ක තමයි දනුෂ්ක දැවි යන්නේ. අංක 3 ප්‍රතිකරුව විදිහට ආපු ප්‍රතුම් නිශ්ශංක තමන් ගැන පමණට වඩා විශ්වාස කරලා ඉනිම ගොඩ නගා ගන්නව වෙනුවට අනවශ්‍ය පහරක් ගහලා තමයි තමන්ගේ කඩුල්ල අහිමි කරගන්නේ. අශීන් බණ්ඩාර පිටියට ආපු වෙලාවේ ඉඳන් තනතිල්ල වේගය අවබෝධ කරගන්න බැරුව තමයි පහර දුන්නේ. වේගීම්තර පන්දු එන කොදෙව් තනතිල්ල වල පන්දු එන විදිහට නෙවෙයි මින්පුර වල පන්දු එන්නේ කියන දේ ගැන දැවියා එක්ක අශේන්ට අවබෝධයක් ලැබෙන්නේ නැති. කොමුණත් ලැජ්ජා සහගත පරාජයක් ලබන්න දෙන්නේ නැතුව සටන් කරලා පරාද වෙන්නේ ශ්‍රී ලංකා ඉනිම අරගෙන ගිය වනිදු හසරංග ලබාගත් වේගවත් අර්ධ ශතකේ නොවන්න ශ්‍රී ලංකාවේ පරාජය මීට වඩා ගොඩක් අමිහිරි වෙන්න තිබුණා. මේ තරගයේදී අපට ඉනිම ගොඩනගන්න ආරම්භයේදී දිමුත් නැති අඩුව, මැදපෙළ ඇංජි චන්දි නැති අඩුව වගේම අවසානයේ ප්‍රහාරය එල්ල කරලා ජයගන්න වනිදු උත්සාහ කරද්දී තිසර නැති අඩුවත් හොඳින්ම දැවුණා. කොමුණත් තේරීම් කමිටුව හිතන්නේ ප්‍රවීණයන් කණ්ඩායම තියාගෙන නවකයන් පාඩම් ඉගෙන ගන්නවට වඩා ප්‍රතිවාදී ප්‍රවීණයන්ගෙන් පාඩම් ඉගෙන ගන්න එක වැඩිය හොඳයි කියලා නම් අපි ප්‍රවීණයන් නැතුව මේ විදිහට පාඩම් ඉගෙන ගමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.